තෙරුවන් සරණයි හැම දිනාටම. ඉතින් අද අපි භාවනා කරන්න පටන් ගමු. නමුත් භාවනා කරන්න කලින් ගිය සතිය අපි කතා කරපු දෙයක් මම මතක් කරන්න. අපි ගිය සතිය කතා කරා අපි මාව තේරුම් අරන් ඉන්න විදිහේ යම්කිසි වැරද්දක් තියෙනවා කියලා. එහෙම නැත්නම් මම කියන්නේ කවුද කියලා අපි අඳුනගෙන ඉන්න ආකාරයේ අතර දැක් කරනවා කියලා එහෙම නැත්නම් රෝන් ඩෙන්ටිෆිකේෂන් එකක් කරනවා කියලා. එතනදී මේ අපිට අපේ ඇඟේ ඇඳිලා තියෙන බාහිර වස්තු වලින් කියන්නේ ඇඳුම්, වාහන, ගෙවල් වගේ ඒවයි ඒ ගෙවල් වාහන මම කියලා අපි ඩෙන්ටිෆයි කරගත්තොත් ඒක යම්කිසි වැරද්දක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට මේ අපේ කය මමද කියන ප්‍රශ්නේ යම් ක්‍රියාකාරකයකට අපි කතා කරා. නමුත් එතනදී අපිට තේරුණා මේ ඒ කතාවට අපි ඇත්තටම ආවේ මේ සතුටේ ප්‍රබව ස්ථානය බාහිරද නැත්නම් අභ්‍යන්තරද කියන කතාවෙන්. ඒක සමහර කෙනෙක්ට සම්පූර්ණයෙන්ම විසඳෙන්න නැතුව ඇති, සමහර කෙනෙක්ව සම්පූර්ණයෙන්ම එහෙම හිතාගෙන ඉන්නවා ඇති. ඒ කියන්නේ සමහර කෙනෙක් හිතාගෙන ඉන්නවා ඇති මේක සම්පූර්ණයෙන් අභ්‍යන්තරින් එනවා කියලා, සමහර කෙනෙක් හිතාගෙන ඉන්නවා ඇති නෑ එහෙම වෙන්න විදියක් නැහැ කියලා. නමුත් මේක අපිට තෝරගන්න තියෙන එකම විදිය මේක පරිශ්‍රණයකට ලක් කිරීම. මේක අපේ අත්දැකීමේ කොටසක් බවට පත් කිරීම. මොකද ඒක අත්දැකීමේ කොටසක් බවට පත් කරගන්නකල් ඒක හිතාගත්ත තවත් විදියක් විතරයි. ඉතින් එතකොට ඒක හිතාගන්නකොට මේ මං කියව මේ සතුටේ ප්‍රබව ස්ථානය හොයන්න කලින් අපි යම්කිසි ආකාරයකට මේ මමත්වය කියන්නේ මොකද්ද කියන එක. ඒ මමත්වය කියන එකට එක එක වචන කියන්න පුළුවන්. ඒකට අර වෛදික දර්ශනයේ අපි කිව්වේ අත්ත කියලා, ආත්ම කියලා. එතකොට අපි ඒකට තේරෙන වචනයක් කිව්වොත් මමත්වය කියන්නේ මොකද්ද? මම කියන්නේ කවුද කියන එක බලාගෙන යනකොට අපි මම ඐඩෙන්ටිෆයි කරගන්නවා එක එක දේවල් වලින්. සමහරු මම කියන එක තමන්ගේ තනතුරෙන් ඐඩෙන්ටිෆයි කරගන්නවා. දැන් ඕනම් මට පුළුවන් මම හාමුදුරුව කෙනෙක් මී කියන අර්ථයෙන් මම ඐඩෙන්ටිෆයි කරගන්න. නමුත් ඇත්ත මම සහ හාමුදුරුව කියන එක ජාති දෙකක්. එතකොට දැන් ඉස්සර මම ඕනම් මම ඉංජිනේර කෙනෙක් කියලා ඐඩෙන්ටිෆයි කරගත්තා. නමුත් ඒ ඉංජිනේර කියන එක මට අතාරින්න පුළුවන්. එතකොට හාමුදුරුව කියන එක අතාරින්න පුළුවන්. ඒ වගේ අපි මම මෙසේ වෙමි කියලා දාගත් එක ගොඩක් වෙලාවට මේ අතහරින්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට ඒක අතහැරියට මම කියන එක තාම එහෙම තියෙනවා. මගේ හැඩය වෙනස් වුණාට ඒ හැඩය වෙනස් වෙනවා කියලා ඇත්තටම කිව්වට ඒ අතහරින්නේ මම කියන එක නෙවෙයි. ඒ අතහරින්නේ මගේ කියලා මම කරගෙන ඉන්න එකක්. මගේ කියන කෑල්ල. එතකොට මේ මම සහ මගේ කියන්නේ දෙකම එකද නැත්තම් ඒක සම්පූර්ණයෙන්ම දෙකක්ද කියන ප්‍රශ්නය අපිට තෝරගන්න වෙනවා. ඉතින් ඒක තෝරගන්න අපි අද භාවනා කරලා බලමු. මේ භාවනාව ඇතුළතදී අපි බලමු මේ දෙක එකක්ද නැත්තම් දෙකක්ද, නැත්තම් අතහැරගන්න පුළුවන් කෑල්ල මොකද්ද, අතහැරගන්න බැරි කෑල්ල මොකද්ද කියන එක අපි හොයාගමු. එහෙනම් හැමදිනම හොඳට පහසු ඉරියව්වකින් මේ වෙලාවේ භාවනාවට සූදානම් වෙන්න. පහසු ඉරියව්වකින් කියනකොට මම කලින් සැරවලත් මතක් කරා අපි ඉතාම පහසු ඉරියව්වකටපත් වුණොත් සමහර විට භාවනාව කරන එක කෙසේ වෙතත් ඒක නිදිය ගන්න හොඳයි. ඒක නිදිය ගන්න අවශ්‍ය නම් රිලැක්ස් එකේ ඒකත් හොඳයි. අර යෝගවල තියෙනවා ශවාසනය කියලා එකක්. යෝගා පැයක් විතර කරලා ඒ ශවාසනයට වෙලා ඉන්නකොට ඉක්මනට නිින්ද යන්න පුළුවන්, නිදිය ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ භාවනා කරනකොටත් ඒක හොඳයි. නමුත් ඊට වඩා ටිකක් ශරීරයට අපහසුත් නැති, ගොඩාක්ම ඕනවට වඩා පහසුත් නැති ආසනයක් තෝරගත්තොත් ඒකේ වාසියක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඉඳගෙන ඉන්න පුළුවන් විදිහේ ආසනයක් තියෙනවා නම් ඒක වඩා සුදුසුයි නිදාගෙන එහෙම නැත්තම් මොකකට හරි හේතුලා ඉන්නවට වඩා. එහෙනම් අපි භාවනා කරන්න පටන් ගමු. හැමදෙනාම එහෙනම් ඇස් දෙක වහගෙන මොහොතක් වෙලා අවටින් නැසෙන ශබ්දවලට කන් දීගෙන අප භාවනාව පටන් ගමු.
අපි දැන් හෙමින් අපේ අවධානය එහෙම නැත්නම් අපේ නිරීක්ෂණය යොමු කරමු අපේ හුස්ම දෙසට. අපේ හුස්ම ඉහළ යනවා පහළ යනවා. ඒක අපි හිතුවත් නැතත් ඒ ආකාරයටම සිද්ධ වෙනවා. අපි මෙතනදී කරන්නේ ඒ ඉහළ යහන පහළ යන හුස්ම දෙස අපේ අවධානය එහෙම නැත්නම් අපේ නිරීක්ෂණය ඒ දෙසට යොමු කරන එක. එතකොට මේ හුස්ම කියන එක අපි අඳුන ගන්න ක්‍රමයක් තියෙනවා. අපි ඒකට වචනයක් පාවිච්චි කරමු මේ හුස්ම අපිට ප්‍රකට වෙන තැන කියලා. ප්‍රකට වෙනවා කියලා කියන්නේ මේ හුස්ම අපිට දැනෙන්නේ අපි හුස්ම ගන්නවා කියලා අපිට දැනෙන්නේ සමහර විට අපේ නහය දැනෙන සංවේදනාවක් නිසා සමහර විට නහයෙන් හුස්ම ගනිද්දී ඇති වෙන ශබ්දේ නිසා හුස්ම ඉහළ පහළ යෑමේදී සමහර ලාට ඒක නහයේ ඇතුළට දැනෙනවා නැත්තම් නහය පිට හරියට දැනෙනවා නාස් පුඩුවට දැනෙනවා සමහර ලාට අපේ පපුව උස් පහත් වෙනවා සමහර ලාට අපේ මුළු උරහිස උඩු උඩු කයම උස් පහත් වෙනවා සමහර ලාට අපේ බඩ උස් පහත් වෙනවා මෙන්න මේ ආකාරයකින් එක තැනකට ඒක ප්‍රකට වෙනවා ඇති සමහර විට තැන් කීපයකටත් ප්‍රකට වෙනවා ඇති අනිත් එක මේ එක එක තැන එක එක වෙලාවට වෙනස් විදිහට අපිට සංවේදනා වෙනවා මෙන්න මේ සංවේදනාව මේ ප්‍රකට වෙන ස්ථානයේ අඳුන ගන්න. ඒත් එක්කම නැවත මතක් කරන්න අපි මේ වෙලාව සම්පූර්ණයෙන්ම භාවනාව පිණිස විතරයි යොදලා තියෙන්නේ. එතකොට මේ වෙලාව ඇතුළත අපි අපේ හිතට එන අනිත් දේවල් කල්පනා කරේ නැහැ කියලා අපිට වෙන විශේෂ අවඩක් අවාසියක් වෙන්නේ නැහැ. මොකද මේ පැයක් කාලය ඇතුළත අපි අනිත් දෙයකට හිත මෙහෙයුවේ නැහැ කියලා අපේ ජීවිතයෙන් නැති වෙන්නේ පැයක් විතරයි. ඉතින් ඒ නිසා අපි අපේ අවධානය සම්පූර්ණයෙන්ම මේ භාවනා කර්මස්ථාන ඔස්සේම පවත්වා ගන්න උත්සාහ කරමු. අපිට කරන්න ඕනේ කියලා මතක් වෙන යම්කිසි වැඩ ටිකක් තියෙනවා නම් ඒ වැඩ ටික සම්පූර්ණයෙන්ම අතාරිමු මේ ඉදිරි පැයක කාලයට පමණක්. ඒ පැයෙන් පස්සේ අපිට ඒ වැඩවලට නැවත යොමු වෙන්න පුළුවන්. හුස්ම වැටෙන ස්ථානය ප්‍රකට වෙන ස්ථානය අපි තෝරගත්තා. අපි දැන් මේ හුස්ම දිහා බලනකොට ඒ හුස්ම ටිකක් වෙනස් වෙන ආකාරයත් නිරීක්ෂණය කරන්න. හුස්ම දිහා නොබලනකොට වැටෙන හුස්ම සහ හුස්ම දිහා බලාගෙන ඉන්නකොට වැටෙන හුස්ම සමානද? අපි දැන් මේ හුස්ම ටිකක් ආයාසයෙන් ඉහළට පහළට ගමු. ආයාසයෙන් කියන්නේ අපි සාමාන්‍යයෙන් ගන්නට වඩා ගැඹුරින් හුස්ම ඉහළට ඇදගමු. ඊට පස්සේ මේ ඉහළට ඇදගත් හුස්ම සම්පූර්ණයෙන්ම අපේ ශරීරයෙන් පිට වෙනකල් සෙමින් මේ හුස්ම පිට කරමු. කොහොමද අපේ හුස්ම සම්පූර්ණයෙන්ම ශරීරයෙන් පිට කරන්නේ? මුලින් තේරෙනවා අපේ පපුව හුස්ම ගන්නකොට ඉහළ යනවා. ඒ වගේම හුස්ම පහළ යනකොට පපුව පහළ යනවා. නමුත් අපි මේ හුස්ම තව දුරටත් ශරීරයෙන් එළියට බලෙන් වගේ තල්ලු කරන්න උත්සාහ කරොත් අපිට තේරෙනවා අපිට
බඩ ආශ්‍රයනොත් අපේ බඩ තද කරලා මේ හුස්ම තව ටිකක් එළියට යවන්න පුළුවන් කියලා. ඉතින් අපි ගැඹුරින් හුස්ම ඉහළට ගන්නවා. ඉතාලම සෙමින් මේ හුස්ම සම්පූර්ණයෙන්ම අපේ ඇඟෙන් මිරිකලා එළියට දානවා. හුස්ම හුස්මෙන් පෙනහළු සම්පූර්ණයෙන් හිස් වෙනකන්. ගැඹුරින් හුස්ම ඇදලා ගන්නවා. මේ ගත්ත හුස්ම සම්පූර්ණයෙන්ම හිස් වෙනකල් අපි ආයාසයෙන් යුතුව අපේ ශරීරයෙන් එළියට ප්‍රාශ්වාස කරනවා, තෙරපල අරිනවා. මෙහිම මේ සෙමෙන් කරන ප්‍රාශ්වාසයත් එක්ක අපේ ශරීරයත් සැහැල්ලු වන ආකාරයේ නිරීක්ෂණය කරන්න. ඒ වගේම හුස්ම වැටෙන වේගයත් හෙමින් හෙමින් අඩු වෙන ආකාරයේ නිරීක්ෂණය කරන්න. ඒ වගේම අපේ මනසේ ගොඩක් වෙලාවට තියෙන කැළඹිල්ලත් යම් කිසි ආකාරයකට සමතයක් වලට පත් වෙන ආකාරය, එහෙම නැත්නම් ඒ කැළඹිල්ල අඩු වෙන ගතිය නිරීක්ෂණය කරන්න. අවධානය අපි සම්පූර්ණයෙන්ම මේ හුස්ම ඉහළ ගැනීම, ඒ හුස්ම සම්පූර්ණයෙන්ම ශරීරයෙන් පිට කිරීම කියන කාර්යයේ රඳවා තබාගමු. නැවතත් මතක තියාගන්න ඕනේ, මෙහෙම හුස්ම ඉහළ ගැනීම සහ පහළ ගැනීම කරනකොට මේ ඇතිවෙන සැහැල්ලුව අපි යම් කිසි ආකාරයකින් නිදිමත ගතියකට යොමු කරනවා වෙන්න පුළුවන්. නැවතත් මේ වෙලාවේදී අපි පුරුදු වෙන්න ඕනේ මේ හිතුවිලි අඩුවීම තුළ එන නිදහස, එහෙම නැත්නම් මේ සැහැල්ලුව අපි හොඳටම අත්දකින්නේ අපි නිදිය ගන්න මොහොතකට කලින්, නින්දට වැටෙන්න මොහොතකට කලින්. ඉතින් අපි මේ නිදහසට පුරුදු වෙලා ඉන්නේ ඒකට පස්සේ නිදා ගන්න නිසා ඒ හැඟීම දැනුත් එන්න පුළුවන්. අන්න ඒ වෙලාවට අපි නැවතත් අපේ මනස අවදිමත් කරනවා, නින්දටපත් නොවි කොහොමද අපි මේ සැහැල්ලුව විඳ ගන්න පුළුවන් කියලා. අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා ඉන්නෙම ගොඩක් කල්පනා කරන්න. ඒ කල්පනාව අතහැරියම මේ සැහැල්ලුව දරා ගන්න, විඳ ගන්න අපි පුරුදු වෙන්න. නැවතත් අපි මේ කරන්නේ කල්පනා කිරීමක් නොවේ, මේ හුස්ම දෙසට අපේ අවධානය යොමු කරගෙන සිටීමක්. ඒ අවධානය යොමු කරගෙන ඉඳීම ඉතාම සැහැල්ලුවෙන් කරන්න.
අපි මේ දැන් ඉහළට ඇදගන්න හුස්ම මත වේලාවක් රඳවා තබාගෙන ඉන්න උත්සාහ කරමු. හුස්ම ඉහළට ඇද ගන්නවා. හැකි පමණ වේලාවක් මේ හුස්ම අපි රඳවා තබා ගන්නවා. එහෙම රඳවා තබාගෙන අපහසු වුණාම නැවතත් සම්පූර්ණයෙන්ම පිට කර හරිනවා. අපේ මේ හුස්ම ගැනීම ක්‍රියාවලිය අපිට කොටස් තුනකට අඳුන ගන්න පුළුවන්. ආශ්වාස කිරීම, රඳවා තබා ගැනීම, ප්‍රාශ්වාස කිරීම. අපි ජීවත් වෙලා ඉන්න බව, අපි නැගිටලා ඉන්න බව අපිට දැනෙන්නේ මෙන්න මේ ක්‍රියාවලි තුන නිසා අඩුවෙලි වශයෙන්. ඉහළට ඇද ගැනීම, රඳවා තබා ගැනීම, සම්පූර්ණයෙන්ම පිට කිරීම. මේ ක්‍රියාවලිය කරන අතරතුරදී අපි පොඩ්ඩක් හිත කල්පනා කරලා යොමු කරලා බලමු. මම මාව අඳුනගන්නේ මේ හුස්ම ආශ්‍රයෙන් මේ වෙලාවේදී. නමුත් මේ හුස්මත් එකම ආකාරයක් නෑ. ජාති තුනක් තියෙනවා. ඉහළට ඇද ගැනීම, රඳවා තබා ගැනීම, ප්‍රාශ්වාස කිරීම. මේ තුනෙන් සත්‍ය වශයෙන්ම මම ලෙස ගන්න ඕනේ මොන කෑල්ලද? ආශ්වාසය මම වෙමිද? රඳවා තබා ගැනීම මම වෙමිද? ප්‍රාශ්වාසය මම වෙමිද? කල්පනාවකටත් වඩා අත්දැකීමෙන් අපි මේක තෝරගන්න උත්සාහ කරමු. ඒ සඳහා කරන්න ඕනේ මේ ආශ්වාසය රඳවා තබා ගැනීම ප්‍රාශ්වාසය දෙස අපේ සතිය තල්වාගෙන ඉඳීමයි. එහෙම නැත්නම් අපේ අවධානය යොමු කිරීමයි. අපි දැන් මේ හුස්ම ඉහළට ඇද ගන්නවා, රඳවා තබා ගන්නවා, සම්පූර්ණයෙන්ම ප්‍රාශ්වාස කරනවා. අපි උත්සාහ කරමු මෙන්න මේ ක්‍රියාවලියට හතරවැනි ක්‍රියාවලියකුත් එකතු කරන්න. ඉහළට ඇද ගැනීම, රඳවා තබා ගැනීම, ප්‍රාශ්වාස කිරීම සහ ප්‍රාශ්වාසය රඳවා තබා ගන්න. තව විදිහකට මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නවතා දාන්න අපි උත්සාහ කරමු. අපිට පහසු ප්‍රමාණයකට, ශරීරයට අපහසු ප්‍රමාණයකට නෙවෙයි. ඉහළට ඇද ගන්නවා,
නවත්තනවා ප්‍රාශාස කරනවා නවත්තනවා මේ කරගෙන යන වැඩේට හුස්ම ගැනීමේ ක්‍රියාවලිය කියලා නම් කළොත් මේ ක්‍රියාවලිය මමද නැත්නම් මේ ක්‍රියාවලිය අත්විඳින්නාද මම කියන්නේ මේක අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ කල්පනා කරලා නෙවෙයි අත්දැකීම ආශ්‍රයෙන්. ඉහළට ඇද ගැනීම රඳවා තබා ගැනීම ප්‍රාශ්වාස කිරීම හුස්ම නොගෙන ඉඳීම හොඳින් නිරීක්ෂණය කරන්න මේ හැම කෑල්ලක්ම අපිට අතහරින්න පුළුවන් කෑල්ලි. හුස්ම ඉහළට ඇදගත්තට පස්සේ ඒ ඉහළට ඇද ගැනීම අතහරින්න පුළුවන්. ඒ අපි අතහරින්නේ මගේ ක්‍රියාවලියක්ද එහෙම නැත්නම් මම කියලා දැනෙන දේද? තව විදිහකට මේ තමා කියන නිරීක්ෂණය කරන දෙය සහ නිරීක්ෂණය වන ලබුණු දෙය සංවේදනාව සහ සංවේදනය අත්විඳින්නා අතර වෙනසක් අපිට හොයාගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ දෙක දෙකක් බව හොයාගන්න පුළුවන්ද? සංවේදනය වන ලබුණු දෙය අපිට අත්හරින්න පුළුවන්ද? සංවේදනය විඳින්නා ඒ විදිහට අත්හරින්න පුළුවන්ද? අවදියෙන් ඉන්නකොට නැවතත් මේ ගැන කල්පනා කරන්න නෙවෙයි අපි කරන්නේ උත්සාහ කරන්නේ මේ අත්දැකීමක් බවට පත් කරගන්න. දැන් මේ හුස්ම කෙරෙහි අවධානය යොමු කරගෙන ඉඳීමේ අවධානය සම්පූර්ණයෙන්ම අතහැරලා දාමු. නැවතත් අපි වටින් නැහෙන ශබ්ද දෙසට අපේ අවධානය යොමු කරමු. බාහිර පරිසරයෙන් කිසියම් ශබ්දයක් ඇහෙනවා නම් ඒ ශබ්දය තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව ශබ්දය ශබ්දයක් විදියට දැනෙන්න සලස්වමින් අපි මොහොතක් ගත කරමු. අපේ හුස්ම ගැන තියෙන අවධානය අපි සම්පූර්ණයෙන්ම මේ වෙලාවේ ශබ්දයට යොමු කරමු.
අපි දැන් අපේ අවධානය අරගෙනමු අපේ යටිපතුල ඇස් වටේ දක්වා වෙන පාදයේ කොටසට දකුණු පස සහ වම් පස අපේ සම්පූර්ණ අවධානය මේ පාදයේ යටි කොටසට අරගෙනමු සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරනවා කියන්නේ මේ කොටස ගැන කල්පනා කරන්න උත්සාහ කරන එක නෙවෙයි මේ කොටසට දැනෙන යම්කිසි ස්පර්ශයක් තියෙනවා නම් අන්නේ ස්පර්ශය අත්දකින්න උත්සාහ කිරීම නැතුව ඒ පිළිබඳ කල්පනා කිරීම නෙවෙයි ගොඩක් කඩාවට අපේ හිත යොමු වෙන්නේ මේ පිළිබඳ කල්පනා කිරීමකට අපි බලමු කොහොමද මේ කල්පනාවකින් තොරව නිරීක්ෂණය පමණක් කරන්න කියලා පීක් අකුලේ යටි කොටස පිළිබඳ තියෙන නිරීක්ෂණය අතහැරලා ඇස් වටේ සිට දණිස දක්වා ශරීරයේ නිරීක්ෂණය වන්නේ සංවේදනා වන්නේ මොනවද කියලා හොයමු සංවේදනාව විදිහට අපිට තේරෙන්නේ අපේ ඇඟේ පොළව එක්ක පුටුවක් එක්ක වැදිලා තියෙන වේදනාව අපිට තේරෙනවා ඇඳුම් අපේ ඇඟට වැටිලා තියෙන වේදනාව අපිට තේරෙනවා අවටින් හුළඟක් හමන් යනවා නම් ඒ හුළඟ සීතල රස්නේ අපිට වේදනාවක් විදිහට දැනෙනවා මේ ඇඟට දැනෙන සංවේදනාව ඇස් වටේ සිට දණ හිස දක්වා පමණක් අපි අඳුරගන්න බලමු දැන් අවධානය අරගෙනමු දණ හිසේ සිට උකුල දක්වා ශරීරයේ අපේ හිමින් මේ ශරීරයේ දිහා බලාගෙන ඉනකොට දැනෙන සංවේදනා මොනවද කියලා මේ දෙස හිත යොමු කරපු ගමන් අපිට අදහසක් නැගෙනවා හරි මම මේ කියන සංවේදනාව හොයාගත්තා කියලා. නමුත් ඒ හිතට නැගෙන කල්පනාවක් විතරයි. අපි ඇත්තටම කරන්න ඕනේ මේ සංවේදනාව දිහා හොඳට බලාගෙන ඉන්න එක. මේ සංවේදනාව නිරීක්ෂණය කරනවා බලාගෙන ඉන්නවා කියන එකෙන් මම අදහස් කරන්නේ මේ සංවේදනාව හොඳින් අත්විඳින්න උත්සාහ කරන එක අපි වාඩි වෙලා ඉන්න ආසනය අපේ ශරීරය ස්පර්ශ කරනවා කලවේ උඩ හරියෙන් තට්ටම් ප්‍රදේශයෙන් පිටකොන්දෙන් මේ ස්පර්ශය අපිට හොඳින් දැනෙනවා. ඒ දැනෙන ස්පර්ශය මම අත්විඳිනවා. මේ දිස තවදුරටත් බලාගෙන ඉන්නකොට
මේ අත්විඳීම කුමන ආකාරයක්ද කියලා බලාගෙන ඉන්නකොට අත්විඳින්න දේය සහ අත්විඳින්න අතර වෙනසත් හඳුනගන්න උත්සාහ කරමු. අපි මෙච්චර වෙලා කතා කරේ අත්විඳිනු ලබන දෙයක් ගැන මේ ස්පර්ශය ගැන. අත්විඳිනු ලබන දේය සහ අත්විඳින්න අතර තියෙන සම්බන්ධය මේ ස්පර්ශය මමද නැත්නම් මම ස්පර්ශය අත්විඳිනවාද මොහොතකට කලින් අපේ යටිපතුල දිහා තමයි අවධානය යොමු කරේ. නමුත් ඒ කොටස අපි අතහැරලා දැම්මා. අපි මේ කකුල් දෙකේ පිටකොන්දේ තට්ටමේ ශරීරයේ මැද ප්‍රදේශයේ තියෙන සංවේදනා කෙරෙහි තමයි දැන් අවධානය යොමු කරන්න ඉන්නේ. එතකොට යටිපතුලේ සංවේදනය විඳින වෙලාවේ ඇතිවන්නා වූ සංවේදනය මම අතහැරලා දැම්මා. මේ අතහැරීම සංවේදනාවට පාත්‍ර වෙන ලබන දෙයට කරන්න පුළුවන් වුණාට මේ සංවේදනාව විඳින්නව අතහරින්න පුළුවන්ද? නැවතත් මේ ගැන කල්පනා කිරීම නෙවෙයි අපි කළ යුත්තේ. නිරීක්ෂණය කරන්න මේ සංවේදනාව දිහා බලාගෙන ඉන්නකොට අපේ අවධානය හුස්ම දෙසටත් යොමු වෙනවා. නමුත් මේ වෙලාවේදී හුස්ම නෙවෙයි අපේ අවධානය යොමු කරන්න ඕනේ මේ දැනෙන සංවේදනාවට. මගේ ශරීරයේ වේදනාවන් අත්විඳින මම ඊළඟ මොහොතේදී හුස්ම අත්විඳිනවා. ඒත් එක්කම මේ කර්මස්ථානයේ හුස්ම නෙවෙයි කියලා මතක් වෙලා නැවතත් මම ශරීරය අත්විඳින්න උත්සාහ කරනවා. මේ හුස්ම මම වෙමි. මේ ශරීරයේ සංවේදනාව මම වෙමි. මේ කල්පනාව මම වෙමි. ඒ සාධාරණද? අපි දැන් අවධානය සම්පූර්ණයෙන්ම අරගෙනමු අපේ කට දෙසට. මේ කටේ බාහිර
තොල් එකිනෙක මත ගැටිලා තියෙනවා. එතකොට කටේ ඇතුල් පැත්තට වන්න දත් දිව හනු එකිනෙක සා ගැටිලා තියෙනවා. මේ කටේ බාහිර වගේම අභ්‍යන්තරෙත් දැනෙන සංවේදනාව මොකක්ද කියලා අපි අඳුනගන්න උත්සාහ කරමු. අපේ අවධානය යොමු වෙච්ච නැති වෙලාවෙත් මේ සංවේදනා ටික එහෙම තියෙන්නේ නැති. නමුත් මේ සංවේදනා අපි අත්විඳින්නේ නැහැ. එතකොට යමක් ඇත කියලා අපි පනවා ගන්නෙ මේ සංවේදනා අත්විඳින වෙලාවටද? නැත්තම් මේ සංවේදනා අත්විඳීමද අපි ඒ දෙය ඇත යනුවෙන් අපි හොයාගන්නෙ? මේ සංවේදනාව සහ සංවේදනාව විඳින්නේ විඳිනු ලබන දෙය සහ විඳින්නා එකක්මද නැත්නම් වෙනස්ද? නැවතත් මේ කල්පනා කිරීම කරන්න අවශ්‍ය නැහැ. අපි අත්විඳින්න උත්සාහ කරමු. අපේ කටේ දත් ඇඳි ගෑවිලා තියෙන ආකාරය, දිව මේ දත් ඇඳි උඩ ගෑවිලා තියෙන ආකාරය, තොල් එකිනෙක මත ගැටිලා තියෙන ආකාරය, අපි සංවේදනාවක් විදියට අත්විඳිනවා. අපි අත්විඳින ලැබුණු දෙය සහ අත්විඳින්න මම ලෙස ගැනීමට වඩා සුදුසු අත්විඳිනු ලබන දෙයද අත්විඳින්නාද? අත්විඳිනු ලබන දෙය මම ලෙස ගැනීම සුදුසුද? අත්විඳින ලබන දෙය මොහොතින් මොහොතට අතහැරලා දානවා. හරියට අපේ ඇඳුම් ඇඳලා ඉවරලා අතහරිනවා වගේ. වාහන පාවිච්චි කරලා අවශ්‍ය නැති වෙලාවට අතහරිනවා වගේ. වාහන ඇඳුම් කෝප්ප පිඟන්
වගේ අපි පරිහරණය කරන භාණ්ඩවලට වඩා මේ ශරීරය මම ලෙස අපි තෝරගන්නවා. මේ ශරීරය මට දැනෙන්නේ මේ ආකාරයට අවධානය යොමු කිරීම තුළදී පමණයි. නමුත් අපි ඒ අවධානයට පාත්‍ර වන ලැබුණු දෙය මොහොතින් මොහොතට වෙනස් කරනවා. හිතාමතා හෝ නොහිතා හෝ පහුගිය වෙලාවේදී අපි හිතාමතා ඒ සංවේදනාවන් අතහැරියා. අපි දැන් අවධානය යොමු කරමු, අපේ නිරීක්ෂණය යොමු කරමු අපේ කන් දෙක දෙසට. දකුණු පැත්තේ, වම් පැත්තේ අපිට චිත්‍රයක් මැවෙනවා. කන් පෙති පිට පැත්ත, ඇතුළු පැත්ත. නමුත් මේක චිත්‍රයක් පමණයි. මේ කන අපිට දැනෙන්නේ කොහොමද කියලා අපි හොයාගමු. සමහර විට මේ කන හොලවල බලන්න උත්සාහයක් දරන්න ඇති. ඒ උත්සාහය අතහැරියට පස්සේ මොහොතක් වෙලා කනගෙන යම් සංවේදනාවක් අපිට දැනෙනවා. නමුත් ඒ උත්සාහය අතහැරලා මදක් වෙලා යනකොට ඒ සංවේදනාව දිගටම දැනෙනවද නැත්නම් ඒ වෙනස් වෙනවද? අපි නැවතත් කරන්නේ කල්පනා කරන්න උත්සාහ කිරීමක් නෙවෙයි, මේ සංවේදනය විඳින්න උත්සාහ කිරීමක්. කර්මස්ථානයට අනුව මේ කන ගැන තියෙන අවධානයෙන් අපේ නිරීක්ෂණය අවධානය මොහොතකට අයින් කරලා ඇසෙන ශබ්ද කෙරෙහි නැවතත් මේ අවධානය යොමු කරමු. අපි දන්න මේ සීනු නාදය කෙරෙහි අපේ අවධානය යොමු කරමු. අපේ සම්පූර්ණ අවධානය මේ සීනුවේ හැඬවීම, ඒ හැඬවීමෙන් පස්සේ හිමීට අඩුවෙලා යන මේ සීනුවේ කම්පන නාදය, අනුනාදය සහ මේ නිශ්ශබ්දය කියන කොටස් තුන අඳුනගන්න යොදවමු.
සීනු නාදය අත්විඳීම සහ සීනු නාදය අත් නොවිඳීම අත්විඳිනු ලබන දේ සහ අත්විඳිනු ලබන්නා අපේ හිත වෙනත් අරමුණු ඔස්සේ ඇදිලා යන්න පටන් ගත්තොත් කොටින්ම කියනවා නම් මම මේ කියපු අදහස සම්බන්ධයෙන් හෝ ඇදිලා යන්න ගත්තොත් ඒ අවධානය නැවත අපි සීනු නාදයේ පටන් ගැනීම එහි අනුනාදය සහ ඒ අනුනාදයේ පිය කියාම සීනු නාදයේ අත් නොවිඳීම කියන තැනට පමණක් අරගෙන යමු.
අපි දැන් මේ ශබ්දයෙන් හිත මුදවලා අපේ මතකයක් සිහියට නගා ගන්න උත්සාහ කරමු. අපි සිහියට නගා ගන්න උත්සාහ කරමු. අපේ ජීවිතේ එහෙම නැත්නම් පහුගිය කාලවකවානුවක ඉතාම මෑත කාලයක හෝ අවුරුදු කීපයකට ප්‍රථම අපි වැඩියෙන්ම තරහට පත්වෙච්ච අවස්ථාව ඒ අවස්ථාව ආශ්‍රිත පුද්ගලයන් ඒ අවස්ථාව ආශ්‍රිත සිදුවීම සහ ඒ වෙලාවේ මගේ හිතට දැනුණු තරහ මේ වෙලාවේ හිතට නගා ගන්න උත්සාහ කරමු හිත මෙහෙවල බලමු ඒ සිදුවීම සිදුවීම ආශ්‍රිත පුද්ගලයන් සිදුවුණු ස්ථානය මගේ හිතට ඒ වෙලාවේ දැනුණු හැඟීම මේ මතකයන් අපේ කල්පනාවට නගාගමු මේ මතකය සහ මේ මතකය ගැන හිත මෙහෙවන්න සමහර විට මේ මතක ඔස්සේ හිතුවිලි එකින් එකට ඇදී යන්න ඇති නමුත් නැවතත් මේ කල්පනාව කල්පනා කරනු ලබන දේ සහයි කල්පනාව අත්විඳින්න අතර වෙනස होया गया उत्साह करूँ कल्पना करने लबन्ना इमन तंग कल्पना व अत्यंदिन्ना सिहिये टेने कोटम कल्पना व मधगटे अतहरिना ये कल्पना करने लबने दे आप इटे अतहरिना නමුත් මේ තරහ ඒ තරහ ආශ්‍රිත පුද්ගලයන් ඒ සිදුවීම සහ ඒ සිදුවීම අත්විඳින්න එකක්ද දෙකක්ද කල්පනා කරන ලබනු දේ තුළ මේ තරහව ගැබ්බෙලා තිබුණාට කල්පනාව අත්විඳින්න ඒ තරහේ කොටසක්ද තරහ සහ තරහ අත්විඳින්න එකක්ද දෙකක්ද
අපි නැවතත් දීර්ඝ හුස්මක් ඉහළට ඇදගමු. සම්පූර්ණයෙන්ම ඒ ආශ්වාසය ප්‍රාශ්වාස කරමු. මේ සියලුම කල්පනාවලින් මිදිලා මොහොතක් මේ ආශ්වාසය සහ ප්‍රාශ්වාසයත් එක්ක ජීවත් වෙමු. හුස්ම ඉහළටගෙන හුස්ම රඳවාගෙන ඒ සම්පූර්ණම ප්‍රාශ්වාස කරන්න උත්සාහ කරමු. ගැඹුරු හුස්මක් ඉහළට ගන්න. සම්පූර්ණයෙන්ම ප්‍රාශ්වාස කරන්න. නැවතත් ගැඹුරු හුස්මක් ඉහළට ඇද ගන්න. සම්පූර්ණයෙන්ම ප්‍රාශ්වාස කරලා හෙමින් ඇස් දෙක අරින්න. ඉතින් අපි අද මුලින්ම මේ භාවනාව පටන් ගත්තා. ඒත් එක්කම අපි වෙනදාට ගොඩක් වෙලාවට අදහස යොමු කරන්නේ හිත යම් කිසි ආකාරයකට සමත කර ගැනීමකට. නමුත් මේ සමතය කියන එකට ඔබෙන් කල්පනාව කල්පනා කරනවා කියන එකටත් පරිබාහිරව තියෙන යම් කිසි විදර්ශනාවක් කියලා එකක් තියනවාද කියන එක සමහර විට තේරෙන්නේ නැති. ඉතින් අපි මේ ආකාරය පරීක්ෂණයක් අනිවාර්යම ඉදිරියට කරගෙන යමු අපේ සාකච්ඡාවට සමගාමීව. නැවතත් මේක තනියම කරන්න උත්සාහ කරන්න එපා. කර්මස්ථානයක් ආශ්‍රිතව පමණක් කරන්න. මොකද ඒක තනියම කරන්න උත්සාහ කරගත්තොත් අපි කල්පනා කිරීමකට තමයි හිත යන්නේ. කල්පනා කිරීම නරක හෝ වැරදි නෑ, ඒක කොහොමත් කරන එකක්. නමුත් සමහරවිට මේ කල්පනා කරලා කරලා නැති මනස්කාතත් හිතාගෙන නිගමනය කරගෙන ඉන්න පුළුවන්. ඉතින් ඊට වඩා මේක එකතු වෙලා කරන එක තමයි වඩා සුදුසු වෙන්නේ. එහෙනම් අද දවසේ දැන් මෙතනින් එහාට වෙච්ච දේවල් මෙතනින් කලින් වෙච්ච දේවල් ගැන හිත යොමු කරන්න අවශ්‍යම නැහැ. ඒ ගැන අපිට කතා කරන්න දෙයක්වත් නැහැ. ඒ ටික හොම්ම අතහැරලා දාන්න. ඒ ටිකයි ගන්නුන්නේ. අපි මේ අත්දැකීම විඳගන්න උත්සාහ කරගමු. මේක ගැන කල්පනා කරන එක නම් සත පහකට වැඩක් නැහැ. වැඩක් නැති නෑ. ඉතින් නිකන් කල්පනා කරනේම තියෙනවනේ. අපි ගොඩක් කල්පනා කරන දේවල් තියෙනවා. නමුත් මටත් හිතෙන්නේ මේ අත්දැකීම විඳගන්න උත්සාහ කරන එක හොඳයි. එකම දේ, මේ අත්දැකීම විඳින්න ටිකක් වෙලාවක් යනවා. ඒ කියන්නේ මේ අපි මේ චූටි වෙලාවක් අරන් කරනවට වඩා මේක තව ටිකක් වෙලාව අරන් සම්පූර්ණයෙන්ම පේ වෙලා කැප වෙලා කරන එකේ තමයි වැදගත්කම වැඩි වෙන්නේ. ඉතින් බලමු අපි අර ලංකාවට ගිහිල්ලා මේක කරන්න උත්සාහ කරා. ඒක තාම මට මෙහෙන් යන්න බැරි වුණා. ඉතින් ඒ වගේ දෙයක් තියෙනවා නම් වඩා හොඳයි කියලා මට හිතෙනවා. ඒත් එක්කම එහෙම නැති වුණත් ඒක එච්චර ගණන් ගන්න එපා. අපි එක එක තැන්වලින් ඉන්නේ, එක එක දුර රටවල්වලින් ඉන්නේ. අපි පුළුවන් තරම් මේක කරන්න උත්සාහ කරමු. එහෙනම් අපි ලබන සතියේත් භාවනා කරන්න උත්සාහ කරමු. ඊට පස්සේ සතිය සාකච්ඡා කරමු. එකම දේ, මේකේ වැදගත්ම කොටසට එනකොට ටිකක් වෙලා යනවා. අන්න ඒක තමයි අපි ඉවස ගන්න ඕනේ. අපිට ගත්ත ගමන් මේක පටන් ගන්නත් බෑ.
ඒක තමයි මේ භාවනාවේ ස්වභාවය. අපි ගත්ත ගමන් එක එක විකාර හිත හිත ඉන්නේ. දැන් සමහරවිට ලංකාවේ හතරමාර කියන්නේ දවස් 30ම එක එක ඒවා හිතලා හිත යම් කිසි ආකාරයකට ඒ හිතුවිලි වලින් අඩු ස්වභාවයකටපත් වෙන්න ටිකක් වෙලා යනවා. උදේම නැගිට ගමන් නම් ටිකක් ලේසි. ඒත් උදේම නැගිටලා ෆෝන් එක බල බල ඉඳලා භාවනාව පටන් ගත්තා නම් ඒක ටිකක් අමාරුයි. ඉතින් ඒ නිසා ඒකේ වැදගත්ම කැලලට එන්න ටිකක් වෙලා යනවා. එහෙනම් අපි ලබන සතියේත් ඒ දේ කරලා බලමු. එහෙනම් හැම දිනාටම තෙරුවන් සරණයි. අපි ලබන සතියේ මේ වෙලාවට නැවතත් හම්බ වෙමු.